සුබදසක්කට ඇමටම පියදගත කරන්න CCTV ෆ්ලයි කන්ටරෝල් එක කියන ඩ්‍රෝන්ගේ ෆ්ලයි කන්ටරෝල් එකේ ෆර්ම් අප්ඩේට් එක කරන්න බැරි අවස්ථාවේදී කියන ෆර්ම් අප්ඩේට් එකක් කරන්න බෑ කියන්නේ දැන් සොෆ්ට්වෙයාර් එක ක්‍රෑෂ් වෙලා තියෙන්නේ ෆ්ලයි කන්ටරෝල් එකේ යුනිට් එකේ අපි එහෙම අවස්ථාවකදී කොහොමද කිසි මවුලක් නැතුව ආයේ ෆර්ම් අප්ට අප්ඩේට් කරන්න පුළුවන් විදිහට හදාගන්නේ කොහොමද කියලා තමයි අද කතා කරන්නේ මුලින්ම අපි දැන් බලමු මේක එර එක තියෙන ෆ්ලයි කන්ට්‍රෝල් එකේ දැන් ෆර්ම් අප්ඩේට් කරනකොට දැන් මෙතන තියෙන මේ දැන් මේ බටන් එක ටික් කරලා හරියන්නේ ටිකක් කළා නේද ඉන්න වෙන දැන් මැසේජ් එකක් එනවා තනින් දැන් මේ කිසිම ලයිට් එකක් එක ඉන්ඩිකේට් කරන්න එක ලයිට් එක දැන් මෙතන පෙන්වනවා ටයිම් අවුට් කියලා මේ මැසේජ් එක එනවා මේ කියන්නේ හරියන්නේ නැහැ මේ වැඩේ මෙහෙම අවස්ථාවකදී අපි කොහොමද ෆර්ම්වෙයාර් එක දැන් අප්ඩේට් කරන්නේ කොහොමද කියලා මෙහෙම වෙන්නේ කොහොම ගොඩක් දුරට මෙහෙම වෙන්නේ අපි ෆර්ම්වෙයාර් අප්ඩේට් එකේදී මැදදී කේබල් එක අපේ යටි වැරදිලා ඩිස්කනෙක්ට් වෙනවා මෙහෙම වෙනවා අපි දැන් මේක දැන් මේක කිසිම දැන් අපි ජයරොස්කෝප් සෙන්සර් එක දැන් අපි චලනය කරලා දියොත් මේ වර්චුවල් ස්ක්‍රීන් එකේ කිසිම චලනයක් පෙන්වන්නේ නැහැ අපි දැන් කොහොමද කරන්න කියලා බලමු මුලින්ම ඕගොල්ලන්ට තියෙන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න. මේ තියෙන මේ ෆයිල් එක කිලෝබයිට් 116ක වගේ බිට් ෆයිල් එකක්. මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. දැන් ඔයගොල්ලෝ libreville software එක ඕපන් කරගන්න. ඕපන් කරලා වෙලා මෙතන තියෙන firmware කියලා මේ බටන් එක ටික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා rescue කියලා බටන් එකක්. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ එන මැසේජ් එකත් එක්කම ෆ්ලයි කන්ට්‍රෝල් එක ඩිස්කනෙක්ට් කරලා කනෙක්ට් කරගන්න. ෆ්ලයි කන්ට්‍රෝල් එක ඩිස්කනෙක්ට් කරලා කියන්නේ USB කේබලෙන් ගලවලා ඒක කනෙක්ට් කරගන්න. එතකොට ඔටෝ කනෙක්ට් කියන්නේ ගන්න software එකට ඒක හඳුනා ගන්නවා, identify කරගන්නවා. ඊට පස්සේ මෙතන open කියන බටන් එකට ගිහිල්ලා අපි දැන් අර ඩවුන් කරලා ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ෆයිල් එක. ඒ කියන්නේ bin file එක හොයලා දෙන්න. මගේ desktop එකේ තිබිහින්ද මම desktop එකට ගිහිල්ලා එතන මේ දිනේ ෆෝල්ඩර් එක click කරලා මෙතන bin file එක හොයලා මෙතනින් open දෙනවා. මෙතනින් open දුන්නාම මේ තියෙන tick එක මෙන් තියෙන tick එක දීලා ඒවලා crash කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ටිකක් කලනකට මේක update වෙනවා. ඒ කියන්නේ අප්ලෝඩ් වෙනවා දැන් මේක ෆර්ම්වෙයාර් එක මේ ID ඉන්ඩිකේට් කරන ලයිට් එක ඊට පස්සේ දැන් මෙතන මැසේජ් එකක් එනවා අප්ලෝඩින් සක්සස්ෆුල් කියලා ඊට පස්සේ මෙතන බූට් කියලා බටන් එක ඒ බූට් කරන බටන් එක ටික් කරන්න ටික් කරන්න ඊට පස්සේ දැන් ආයේ ඔයා තියෙන්නේ දැන් මේ ෆ්ලයි කන්ට්‍රෝල් එක ඩිස්කනෙක්ට් කරලා USB කේබල් එකෙන් ආයේ කනෙක්ට් කරගන්න දැන් ඔයගොල්ලෝ දාගෙන මේ මෙතන තියෙන දැන් මෙහෙම මැසේජ් එකක් එනවා ඒක ඩීටේල්ස් ටික මෙතන තියෙන විතරේ ඔකේ දිලා ඔයගොල්ලෝ දැන් දකින මේ තියෙන virtual screen එකේ මෙතන දැන් ඉස්ලාම් වගේ නෙමෙයි වැඩ කරන ඔක්කොම ටික මෙහෙම තමයි ඔයගොල්ලන්ට ලේසියෙන්ම කිසිම අවුලක් නැතුව firmware එක අප්ඩේට් කරන්න ගිහිල්ලා damage වුණ CCTV fly controller එකක් ආයේ නැවත සකසා ගන්න. මොන හරි අවුලක් තියෙනවා නම් ඔයගොල්ලෝ comment section එක පාවිච්චි කරලා මම ඒකට උත්තර මොන හරි හොයලා දෙන්නම්. මේකේ දැන් ඔයගොල්ලන්ට දැන් අප්ග්‍රේඩ් එකක් කරගන්න ඕනේ දැන් ෆයිල් එක ආයේ නැවත සකසා කරන්න ඕන නම් මෙතන ටික් කරගන්න ටික් කරගත්තට පස්සේ ටිකක් එනවා කියලා හරි යනවා දැන් කිසිම අවුලක් නැතුව ඔයගොල්ලන්ට දැන් මේ ෆයිල් කන්ට්‍රෝල් එක පාවිච්චි කර හැකියි එහෙනම් මම මේ වීඩියෝ එක මෙතන නවත්වනවා මොන හරි අවුලක් තිබුණොත් කියන්න ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරන්න එහෙනම් අපි තවත් අලුත්ම වෙනස් වීඩියෝ එකක් හම්බ වෙනවා